හරි. අද තමයි දවස. කොහොම බලමු? නෑනේ, ඒ ගානමයි. මේක නම් මීට වඩා ලොකු වෙන එකක් නෑ. සෝල්ජර්, දැන් අවදි වන්න. ආ? මොකද? මම තමයි සර්ජන් බොක්ස් ෂෝට්ස්. ලිංගු ගැන කතා කරන එක තමයි මගේ එකම මෙහෙයුම. ආ? කලින් වෙන්නේ නැද්ද මේ වගේ දෙයකට? නෑ, ඒක සාමාන්‍ය දෙයක්. කලකිරීමක් ඇති කරගන්න එපා කෙවින් තරුණයා. මේ වගේ ප්‍රශ්න ලිංගුවක් තියෙන හැම කෙනෙකුටම වගේ තිබුණා. මේක අහගන්න. මේ වගේ කලකිරීම ඇති වෙන මූලික හේතුව සමාජයේ මාධ්‍ය වලින් ඔයාලට ලැබෙන වැරදි තොරතුරු. විශේෂයෙන්ම පෝන් චිත්‍රපටි. මමයි මගේ මේ සමුදාවයි ඔයාට සත්‍ය හෙළි කරන්නම් කෙවින් තරුණයා. මේ සමුදාව? මෙන්න එක. මිත්‍යාව නම්බර 1. විශාල ලිංගුව හොඳයි කියන. මේක අමූලික බොරුවක්. ඔයාට ලොකු ඇස් දෙකක් තිබ්බ පළේට පෙනීම හොඳ වෙනවද? විශාල ලිංගුවක් ඔයාට වඩා හොඳ පෙන්වතෙක් කරන්නේ නැහැ. ආකර්ෂණයක් ලබා දෙන්නෙත් නැහැ. ලිංගික සුප්තිය වෙනසක් සිදුවන්නෙත් නැහැ. හරි. ඒත් මගේ ලිංගුවේ ප්‍රමාණය වෙන්න ඕනේ මොකද්ද? සාමාන්‍ය ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න බෑ. ඔයාගේ ශරීරයේ අනිත් අංග වගේම තමයි. ලිංගුවේ ඉරුෂණ කෝෂයයි ඔයා වැඩිහිටි වයස වෙනකම් වැඩෙනවා. ප්‍රාණවත් නැති ලිංගුවක් සාමාන්‍යයෙන් අඟල් 3 මාරක සිට 4ක් දක්වා ඇති. හැබැයි ප්‍රාණවත් වෙනකොට ඒක ලොකු වෙනවා. ඔයාට උදේ නැගිටිනකොට තියෙනවා වගේ. ඒ වගේම ඒකේ හැඩය විවිධයි. ප්‍රාණවත් තුනක් ඇතත් ඒක ඒ විදිහට එක එක පැත්තට තියෙන්නත් පුළුවන්. දිග ප්‍රමාණය කියන්නේ හැම දෙයක්ම නෙවෙයි. ඒත් කවුරු හරි කෙනෙක්ගේ පාදාරි දිග නම් ඒකේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද ලිංගුවට? ඒක තමයි මිත්‍යාව නම්බර 2. කෙනෙකුගේ ලිංගුවේ ප්‍රමාණය තීරණය කරන්න ඔහුගේ අත් කකුල් හෝ ජාතියවත් වර්ගයවත් කිසිම අදාළකමක් වෙන්නේ නැහැ. ලිංගුවේ ප්‍රමාණය මුළුමනින්ම තීරණය වෙන්නේ ඔබගේම DNA වලින්. දෙමෝපියන්ගෙන් ලැබුණු ජාන වලින්. තව මොනවද ප්‍රශ්න? මගේ අලුවෙක්ව පම් කරලා හරි බෙහෙත් බීලා ලිංගුව ලොකු කරගන්න පුළුවන් කියලා. ඒක තමයි මිත්‍යාව නම්බර 3. ඒ ප්‍රමාණය ඔයාගේ ජාන මත රැඳිලා තියදී තමන්ගේ ලිංගේන්ද්‍රිය ප්‍රමාණය වෙනස් කිරීම ඔයාගේ අතේ ඇඟිලි ගාන වැඩි කරන වගේ වැඩක්. වැඩි දෙනිෂ් පාදල් වැඩ නොකරන්නත් පුළුවන්. නැත්නම් ඔයාට විශාල හානියක් කරන්නත් පුළුවන්. Thanks. මට හිතෙන්නේ මට දැන් තේරෙනවා. කිසි අවුලක් නැහැ ළමයෝ. මතක තබා ගන්න. මිත්‍යාවන් විශ්වාස කරන්න එපා. ඔයාගේ ශරීරයේ වැඩිලි වුණාම ලිංගුවත් නියම ගානට තියේවි. දැන් මම යන්න ඕනේ. එහා පැත්තේ ගෙදර තරුණයාටත් මගේ උදව් අවශ්‍ය වෙලා තියෙනවා. සර්ජන් බොක්ස් ෂෝට්ස්. ගියා! ෂා, ඔයාව නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. සර්ජන් බොක්ස් ෂෝට්ස්.